ඉතින් අපි සුපුරුදු ලෙස තවත් ඖෂධ ශාකයක් පිළිබඳව තොරතුරු විමසා බලන්නයි මේ සූදානම. අද අපි විමසා බලන ශාකය වන්නේ එරඬු ශාකයයි. මෙම ශාකය සඳහා යෙදෙන තවත් නාමයන් ලෙස වැටේරඬු කියන නාමයක් යොදා ගන්න පුළුවන්. විද්‍යාත්මක නාමයේ විදිහට රිසිනෝස් කොමනියෝනිස් කියන නාමය තමයි යොදා ගන්න පුළුවන්. මෙම අයත් කුලේ වන්නේ එව්පරෝබේටිසේ කුලයට තමයි අයත් වන්නේ. ඉංග්‍රීසි නාමය ක්‍රැස්ට ඔයිල් ප්ලාන්ට් විදිහට තමයි නාමකරණය ලැබී තිබෙන්නේ. ද්‍රවිඩ භාෂාවෙන් මෙම ශාකය හඳුන්වන්නේ ආමනකම් කියන නමින් තමයි. සංස්කෘතික භාෂාවේ ඒරණ්ඩ කියන නාමය යොදාගෙන තිබෙනවා. ඉතින් මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳවත් අපි විමසා බලමු. ප්‍රමාණික කුඩා ශාකයක් වෙනවා එරඬු ශාකය. කඳ ශක්තිමත් බවෙන් අඩු වෙනවා. කඳ 11 රතු පාට පැහැයෙන් යුක්ත වෙනවා. ඉතින් කඳ ශක්තිමත් භාවයේ අඩු නිසා අපි අහලා තියෙනවා එරඬු අත්තේ තියන්න එපා, මුරුංගා අත්තේ තියන්න එපා කියනවා වගේම එරඬු අත්තේ තියන්න එපා කියලා කියන්නේත් ඒ ශාකය එතරම් ශක්තිමත් භාවයක් නොමැති නිසා වෙන. ඉතින් පත්‍ර විශාලයි, කණ්ඩිකා වලට බෙදිලා තිබෙනවා. ධාරය දැති සහිත භාවයකින් යුක්ත වෙනවා. පුෂ්ප මංජරියක් විදිහට, පොකුරක් විදිහට සැදිලා තියෙනවා. ද්විලිංගික ශාකයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. පුෂ්ප විශාලයි. ඉතින් තවත් අපි ලක්ෂණ බැලුවොත් කණ්ඩිකා තුනකට බෙදුණු විශාල ගෙඩි තමයි අපිට දකින්න හම්බෙන්නේ. විශාල ගෙඩි කියලා කියවට මල් මේ පොකුර විදිහට තමයි විශාල විදිහට තියෙන්නේ. හැබැයි ගෙඩි නම් කුඩයි, රබර් ගෙඩියකට සමාන විදිහට තමයි පිරලා තියෙන්නේ. කුරුමිනීකු වගේ බීජ තුනක් මේ තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ ගෙඩි කටු සහිත පොත්තකින් තමයි වෙහිලා තියෙන්නේ. එතකොට මේ ගෙඩිවල බියලුණු විට පිපිරී යෑමෙන් තමයි බීජ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. ඉතින් මෙම ශාක්‍ය හටගන්නා පරිසරය පිළිබඳව විමසා බලමු. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ උෂ්ණ තිබීම් වල තමයි මෙම ශාක්‍ය හොඳින් වර්ධනය වන්නේ. ඉතින් ඖෂධීය ගුණය පිළිබඳවත් අපි විමසා බලමු. ඉතින් මේ පාත්‍රය යොදා ගන්න හිසරාදයේ ඉදිමුම රක්ත වාතය සඳහා ඖෂධයක් විදිහට යොදා ගන්න. ඉතින් මුල් යොදා ගන්නේ දත් කැක්කුම, සමී රෝග, දැවීම්, පිලිස්සුම් සඳහා යොදා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් බීජ අතිසාරයට, පාචනයට මහඟු ඖෂධයක් විදිහට භාවිතා වෙනවා. ඉතින් හදිසි ලේ ගැලීම් වලදී ලේ නැවැත්වීමට කිරි යොදා ගැනීම සිදු වෙනවා. ඉතින් එරඬු තෙල් බඩවිරේක කරවන ඖෂධයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. වෙනත් යන්ත්‍රවලට යොදන තෙලක් විදිහටත් මේ එරඬු තෙල් යොදා ගන්න පුළුවන්. ඉතින් එරඬු කොළ, ඇට පොතු, ආම වාත රෝග වේදනාවේදී තැවීම සඳහා යොදා ගැනීම සිදු වෙනවා. වෙනත් තොරතුරු පිළිබඳව සලකා බලනකොට මෙම ශාකය වැටවල් වලට සිටුවන ශාකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කළු ලෑලි කළු කිරීමට එරඬු තෙල් අතීතයේ සිට භාවිතා කරනවා. සුලම් මගින් බීජ ව්‍යාප්තිය සිදුවීම මෙහි තියෙන විශේෂ ගුණයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මෙවැනි ඖෂධ අප පරිසරයෙන් රැක බලා ගැනීම, නැත්නම් වඳවීමට නොදී රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීම ලෙස අපි සිතාගත යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් අදට අපි මෙම ශාකය පිළිබඳව ගෙනාපු තොරතුරු තවත් අයට ෂෙයා කරන්න, තවත් අය දැනුවත් කරන්න, මෙම ශාකය අප පරිසරයෙන් වඳ නොවී පවත්වා ගැනීමට මෙය උපකාරී වෙයි. ඉතින් තවත් වීඩියෝකින් හමුවෙනකම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ටච් කරලා තියන්න වීඩියෝවත් තමයි සෙනින් ඔබට බලා ගැනීමට හැකියාව ලැබෙනවා.